ඉතින් මේ අවුරුදු කාලේ වලට හරිම වටිනා කියන වීඩියෝ පෙන්වන්න යන්නේ මේ උපකරණය හදාගන්න කිසිම වියදමක් නැහැ. වීඩියෝ අවසානයේ බලන්න. ඉතින් ඒ වගේම ආතරයිටිස්, කොන්දේකම් සන්ධි වේදනා වලට වලට මොනතරම් ප්‍රතිකර්ම කරත් හොඳ වෙන්නේ නැද්ද? මෙන්න නහර ගැට ගැහිම් වලට පවා හොඳ ඔසුවක් අරන් ආ මේ බෙහෙත් පොට්ටනකින් දින 5ක් 10ක් ඇතුළත නිට්ටාවට හොඳ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවශ්‍යයි ඉන්නවා නම් මේ දුරකථන අංකයට කතා කරන්න ඔයාලගේ ගෙදරටම අපි අරන් එන්න ලෑස්ති. දෙනියයි හොඳම රසම තේකොළ පැකට්ටුවක් ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ජස් තේකොළ බීල එපාලද? එහෙනම් මෙන්න මේ හරි අපූරු කෑලි තේකොළ පැකට්ටුවක් ඔයාලගේ ගෙදරටම ගෙන්නා ගැනීමට කතා කරන්න. ඉතින් මුලින්ම අපි කරන්නේ මේකට කිසිම වියදමක් කරන්නේ නැහැ. ඔයාලා දන්නවා මේ වගේ බාස්කට් පියන් නැත්තම් සායම් බාස්කට් පියන් ඕන තරම් පැත්තකට දාපුවා තියෙනවා. ඉතින් මේවයින් පියනක් අරගෙන මුලින්ම ඔයාලා මෙන්න මේ ආකාරයට එක පැත්තක් කපලා ගානට ඉවත් කරගන්න. ඔයාලට පේනවා ඇති මේක අපි හදාගන්නේ කිරි ටොපි, කිරිබත්, ඒ වගේම කිරි අලුවා, මුං අලුව ඕන දෙයක් තුනී කරගන්න පුළුවන් වෙන උපකරණයක් හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ගානට හුලහා එක පැත්තක් කපා ගත්තා. දෙපැත්ත වී අකුර වගේ ඉන්න ගානට කපා ගන්න. මම සරින් සරේ ඔයාලට පැහැදිලි කරන්නම්. මේක කපලා ක්‍රමක්‍රමයෙන් හදන හැටි මම පෙන්නනම්. ඉතින් ඇත්තටම අවුරුදු සමේ සෑහෙන වටිනවා. කෙසෙල් කොළයකින් කරන්න පුළුවන් වැඩක් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් කෙසෙල් කොළ හැමෝටම හොයාගන්න. ඒකින්ද මම හිතුවා මේ උපකරණය හදන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ගානට මේ කෑලි දෙකක් කපලා ඉවත් කරගත්තාන් පස්සේ අපේ උපකරණය නැත්තම් හැන්දක් වගේ මේක හදාගත්තොත් මේකේ 90%ක්ම වැඩි වෙලා. ඊට පස්සේ වැලි කොළ කෑල්ලක් අරන් ගානට මේ සියල්ලම හූරලා දාන්න නැත්තම් අපි හදන කැවිලි වල තුනක් කලවම් වෙන්න පුළුවන් මේ වැදේ වෙන කුඩු. ඉතින් ගානට හොඳට වැලි කොළ යැලලා සුද්ධ කරාම මේක නියමෙට සුද්ධ වෙලා. ඒ වගේම ශක්තියින් ඉහළයි. මොකද මේ සායම් බකට් එක පියනම් මේක හොඳට සබන් ටිකක් දාලා හොදලා ගත්තනම් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්න මම සුද්ධ කරලා හොදලා ගත්තම හරි අපූර්ව උපකරණයක්. ඊට පස්සේ මේකේ පොල් තෙල් ටිකකුත් ගාලා ගන්න. මොකද නැත්තම් අලු වගේ දෙයක් අපද්දේ ඇලෙන්න පුළුවන්. ඊට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට අලුව ටිකක් කපලා මට්ටම් කරන ආකාරය. මේකෙන් කපන්න උනත් පුළුවන් හදාගත්තම මේකෙන් මම මට්ටම් කරන ආකාරය පෙන්වන්න මට පුළුවන් විදියට මම දුරකථනයෙන් වීඩියෝ කරනකම මම පෙන්වන හින්දා සමා වෙන්න ඕන ඔයාලට පැහැදිලි නැත්තම් බලන්න හරි අපූර්වට මේක තුනී කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අතරතුර මේක ඇලෙන්නේ නැහැ කිසිම, ඒ කියන්නේ අපි හදාගත්ත අලුව හරි මොනව කොටස් කිසිම දෙයක් ඇලෙන්නේ නැහැ. මොකද ප්ලාස්ටික් එක හොඳට පොල් තෙල් ගාගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට මේක හරිම වැදගත් ඒ කියන ඉතින් ඒ වගේ ඔයාලගේ අදහසත් මේකට ලියන්න. මොකද මේකට රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඕන තරම් මේ වගේ පියන් කෑලි පැත්තකට දාපුවා තියෙනවා. ඉතින් අදම මේ වැඩේ කරන්න ඔයාලගේ අදහසත් ලියන්න අමතක කරන්න එපා. ඉතින් තුරු ටීවී හැමදාම අලුත් දේවල් කියලා දුන්නේ ඔයාලට ආදරයෙන්. ඉතින් හැමදාම වගේ ඔයාලට සුබම සුබ අවුරුද්දක් ඉදිරියට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔයාලා හැමෝගෙන් සමු ගන්නවා තවත් දවසක මේ වගේ හරි අපූර්ව වීඩියෝ එකකින් හමු වෙනු. එතෙක් ඔයාලට සුබම සුබ අවුරුද්දක් වේවා.